වඩා නම් දිය ඇල්ලකසේ සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ අයිබෝවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් බදාදා දවසේදී අපි ඔබ හමුවෙනවා සුභාරතී සංවාද මණ්ඩපෙන්. අද අප සාකච්ඡා කරන්නේ පණිවිඩකරුවාට වෙඩි තැබීම හෙවත් අලි මිනිස් ගැටුම පිළිබඳවයි. මේ සාකච්ඡාවට අප ගෞරවයෙන් ආරාධනා කළා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට. ඔබතුමාට සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. සුබෝදෑසනක්. අපතන අප මේ ජනමාධ්‍ය විෂය හදාරන විට මේ පණිවිඩකරුවා කියන කාරණය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. දැන් ඔබ මෙහිදී මේ භූමිකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔබ මේ බලංගොඩ සංවර්ධන කමිටු සභා රැස්වීමේදී කළ ප්‍රකාශයක් හා සම්බන්ධවයි මේ කාරණාව ගොඩනැගෙන්නේ. දැන් අපතනවා දැන් මේ අලිමිනිස් ගැටුම පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපේ රටේ දැන් 1920 වෙන විට අපේ රටේ වනාවරණ භූමිය 147ක් තිබුණා. නමුත් මෙය අද වෙන විට 120 දක්වා අඩු වෙලා තිබෙනවා. මේ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව කතාබහ කිරීමේදී වනසතුන්ගේ මේ වන ආවරණ මිනිසුන් පරිභෝජනයට යොදා ගත්තාද නැත්නම් වනසතුන් අපේ භූමියට පැමිණියාද කියන ප්‍රශ්නයත් අද දවසේදී මතුවෙනවා. මේ සියලු කාරණත් එක්ක බැලුවහම මේ අලි මිනිස් ගැටුම පිළිබඳව ආසන්නතම සිදුවීම තමයි මේ කාරණයත් එක්ක මතුවෙන්නේ. ඇත්තටම ඔබතුමාගේ මේ ප්‍රකාශයේ අඩංගුනේ මොකද්ද? මේ සත්‍යතාවය මොකද්ද? මුලින් මේ ගැන අවධානය යොමු කරන්නට කැමතියි. බලංගොඩ සංවර්ධන කමිටු රැසීමේදී ඇත්තරම සාකච්ඡා වුණේ අලිමිනිස් ගැටුම පමණක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම මේ වනසතුන් ගම්වැදීම පිළිබඳ ප්‍රශ්නය සහ වනසතුන් විශාල වශයෙන් ගම්මානවල වැදිලා එසා ඔවුන්ගේ බෝවීමක් තිබෙන විශාල බෝවීමක්. මේ ප්‍රශ්නය නිසා ඇත්තෙන්ම මිනිසාගේ පැත්තෙන් ගත්තොත් එහෙම විශාල වශයෙන් මිනිසු මිය යනවා. අලිමිනිස් ගැටුම නිසා වසරකට මිනිස්සු 80ක් පමණ මිය යනවා කියලා තමයි කියන්නේ. සමහර අය කියන මේ සංඛ්‍යාව මීටත් වැඩිය වැඩි කියලා. ඒ වගේම තමයි ගම්මදින වනාලි ඇතුන් ගේ පැගීමට ලක් වෙලා පීඩාවට ලක් වෙලා විශාල වශයෙන් මිනිසුන් වගා කරන බඩ ඉරිඟු වී වගා කරන බෝංචි වගා ඒ වගේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. මිනිසුන් ගොවිතැන්බත් පාළු වෙලා තිබෙනවා. ඒ වගේම අනෙකුත් සතුන් අනෙකුත් වන සතුන් වල්ලූරන් රිලවුන් මොනරුන් වැනි සතුන්ගේ ප්‍රශ්නය ඉතාම උග්‍රයි. රත්නපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක හතරක මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක සහ විශේෂයෙන්ම බල ප්‍රදේශ හතරක, ඒ කියන්නේ බලංගොඩ, කොළොන්න, කලවාන, රක්වාන් වගේ ප්‍රදේශවල මේ ප්‍රශ්නේ උග්‍රයි. ඉතින් මේක මේ හැමදාම මේ ප්‍රශ්නේ මේ විදිහට මතුවෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම පස්සේ වනසතුන්ගේ පැත්තෙන් ගත්තත් විශේෂයෙන්ම දුර්ලභ සතෙක් වුණ, සංරක්ෂිත සතෙක් වුණ අලියා දිනපතාම හිරේහැරයට ලක් වෙනවා. අලි මැරෙනවා සහ අලි මරා දමනවා සහ අලි මැරෙන්නේ ඉතාම දුක්ඛිත ආකාරයට, වෙඩි පහරවලට ලක් වෙලා, කරන්ට් පැටවලට අහු වෙලා, තුවාල වෙලා, අතපය කකුල් කැඩිලා, ඒ මහ විශාල ශරීරය දරා ගන්න බැරුව දුක් විඳලා තමයි අලි මැරෙන්නේ. වාහනවලට අහු වෙලා, කෝච්චිවලට අහු වෙලා විශාල වශයෙන්. ඒක මේ දවසේ ප්‍රශ්නය. ඉතින් මේ කාරණේ කිසිම බරසාර මහජන ප්‍රතිපත්තියකින් විසඳලා නැහැ. විසඳන බවක් පේනෙන්නත් නැහැ. ඒ කවුරු හරි මොනව හරි විසඳුම් ගන්න හදනවනම් ඒවට විරුද්ධව අන්තවාදී කෝණවලින් හැමෝම විරුද්ධ වෙලා දඟලන නිසා විසඳුම් රහිතව මේ ක්‍රියාවලිය ඉදිරියට ඇදෙනවා. ඒ ප්‍රශ්නය අපි ඉස්සරහට මතුවුණේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් හැටියට. ස්වාමින් වහන්සේලත් ප්‍රජානායකයෝ සියලු දෙනාම ඇවිල්ලා අපිට කිව්ව කාරණේ මේකට මොනවා හරි කරන්න කියලා, හදීසියේ කරන්න. ඊරෑත් අපේ පන්සලේ අපි හිටියේ, ගම්මාන ඇතල දැලා ආවේ අලිංගෙන් අපේ ජීවිත බේරලා දෙන්න කියලා. සංවර්ධන කමිටුවල අපි කරන්නේ ප්‍රතිපත්ති හදන එක නෙවෙයි. ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුවේ.
එතකොට අපිට තිබෙන්නේ ඒ වෙලාවේ තියෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. දැන් අපි තියෙන ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක කරමින් හිටියේ. ඒව මොනවද? ඔය අලි වැටවල් ගහන එක, අලි පළවා හැරන අර අලි වෙඩි. අලි වෙඩි කියන්නේ අලින්ට මේ තුවාල හැදෙන එක නෙවෙයි, සද්ද දාලා බියපත් කරන, බියපත් කළා පළවා හැරෙන වෙඩි ලබා දීම. භෝග විනාශ වෙන අයට වන්දි ලබා දීම. යනාදී දේවල් තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. ජනතාව කියන්නේ ඔය විසඳුම් හරියන්නේ නැහැ කියලා. ඔය විසඳුම් හරියන්නේ නැහැ, මොන හරි කරන්න කියලා. ඔව්, ඒ නිසා තමයි සතියකට එකපාරක් විතර මහපාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න. උද්ඝෝෂණය කරන්න දිගටම තියෙන. දැන් අද පත්තරේ ගත්තත් අදත් මොන හරි අලිමිනිස් ගැටුම්ක ප්‍රවෘත්ති. ඊයේ ප්‍රවෘත්ති 7-8ක්ම තිබුණා. ඔව්. ඒ වෙලාවේ ඉතින් මම කිව්වා මේ දැනට තියෙන කැලෑ ප්‍රමාණය මේට සාපේක්ෂව මේ අලි ටික දරා ගන්න බැහැ. ඒ තමයි ඇත්ත. එහෙම පුළුවන් නම් දැන්ට තියෙන කැලෑ වලට පුළුවන් කමක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ එහෙම එන්නේ නැහෙනේ. ඒ කියන්නේ අලියෙකුට සැරිසරන්න පුළුවන් තරම් වනාන්තර ප්‍රමාණයක් තියෙනවා නම්, අලින්ට මුවන්ට ගෝනුන්ට වගේ සත්තුන්ට අර කැරින් කැපැසිටි කියලා අපි කියන්නේ, ඔවුන් ගෙදර කියලා ගබඩා කරගෙන ආහාර තියාගන්න අය නෙවෙයි. අපි වගේ ගබඩා නැහැ අපිට. ඔවුන්ගේ ශාරීරිය ඇතුලේ ගබඩාවක් තියෙනවා. ඒකට කියනවා කැරින් කැපැසිටි කියලා. ඒ කැරින් කැපැසිටි එක තියෙනවා නම්, දැනට තියෙන වනාන්තර ප්‍රමාණවත් නම්, බොණ්ඩ වතුර තියෙනවා නම් මේ සතා ගම්වදින්නේ නැහැ. ඒ කියන්නේ දැනට තියෙන කැලෑ ප්‍රමාණවත් නැහැ කියන එකයි මේ කියන්නේ. ඉතින් කැලෑ කැපුවේ අලි නෙමෙයි. කැලෑ කැපුවේ, කැලෑ විනාශ කළේ සත්තු නෙමෙයි, මිනිස්සු තමයි මේක විනාශ කළේ. දැන් බස් සංඛ්‍යාලේ කෙනෙක් ඉදිරිපත් කළා. දැන් රජයේ අදහස තියෙන්නේ 127 සිට අඩු ගානේ 330 පන්නනකන්වත් කැලෑ නැවත වගා කරන්න. දැන් මමත් පුද්ගලිකවත් මේ කැලෑ වැවීම වෙනුවෙන් පෙනී හිටක නිසා වවන කෙනෙක්. අපි ලොකු පරිසර වාදී විදිහට වැඩ කරන කණ්ඩායමක්. කුඹුපැල ලක්ෂයක් ඉටුවීමේ ව්‍යාපාරය අපි මේ ඈතකදී ආරම්භ කළා. අතුරු මිහිර කියලා ව්‍යාපෘතියක් ඇරදී වනවගා කර. ඒ අතරේ මේ ප්‍රශ්නය මේ විදිහට තියෙද්දී මේක විසඳන්නේ නැහැ කවුරක්වත්. දැන් ඒක තමයි මම යෝජනා කළේ. ඊළඟට අනිකුත් මම අපි ප්‍රතිපත්ති වෙන්න ඕනි කියලා අපි යෝජනා කළේ සුලභ සතුන්. සුලභ සතෙක් සුලභ වෙනවා නම් ඒ සුලභ සතාගේ බෝවීම පාලනය කරගන්න ඕනේ. මේක මිනිසාටත් අදාළයි. මේ ඒ වගේම දුර්ලභ සතෙක් කියනවා නම් දුර්ලභ සතා සංරක්ෂණය කරගන්න ඕනේ. අලියා සම්බන්ධයෙන් කරෙන්න ඕනේ කෙයා ඇන් මැනේජ්මන්ට් ප්‍රතිපත්තියක්. රැක බලා ගැනීම ප්‍රතිපත්තියකට අපි ආයෙතු. මේක කරන්නේ නැහැ. මේක කරන්න විවිධ අන්දමේ බාධාවල්. දැන් අලීන් කිසියම් ප්‍රමාණයක් ගෘහස්ත මට්ටමින් රැක බලා ගැනීමටත් අපි රටේ මොකද වුනේ? ඒවා මහා ජාවා රම්බවට පත් වුණා. මේ ලොකුවට මේ අලින්ට ප්‍රේම කරන, ආදරය කරන, සත්ත්ව ප්‍රේමය ගැන කතා කරන අය ඒවා ජාවා ආරම්භ කළා. සමහර අය පෙරහැරකවත් අලියෙක් ගිනවනටත් විරුද්ධයි. නූර පෙරහැරේ ඇතා ගිනිනේකටත් සමහර අය විරුද්ධයි. පින්නවල අලිය අනාථාගාරයත් වහලා දාන්න කියලා තමයි කියන්නේ. සුරකුම් මධ්‍යස්ථානවත් ඒක මේ හැමෝම ලොකු මේ අන්තවාදවල පැටලලා තිබෙන්නේ. ඒවා අපිට ඉස්සරහා පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා මම කිව්වා මේක නේ පිටරකට හරි විකුණන්න වෙනවා කියලා. ඒක මම කිව්වේ මේ අපි කරන්නේ නැත්තම් කරන්න පුළුවන් කාට හරි බාර දීලා මේක කරන්න ඕනේ කියලා. අපි අසාර්ථක වෙලා තියෙනවා මේ කාරණේ. දැන් මම කියපු කාරණේ අර පිටරකට හරි විකුණන්න කියන එකේ කැල අරගෙන ඒක අරගෙන මේ මට බණින්න එක තමයි කරන්නේ. දැන් මට බෑන්නට ප්‍රශ්නේ විසඳෙනවා නම් බණින්න කියලා තමයි මම කියන්නේ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා දැන් කාලේ ඇවිල්ලා තිබෙනවා මේක ජාතික ප්‍රශ්නයක් හැටියට බාර ගන්න. හඬක් නැති සතුන් වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. ඒ වගේම හඬක් තිබුණත් කතා කරන්න පුළුවන් වුණත් හඬක් නැති මිනිස්සු ඉන්නවා. මේ දුප්පත් මිනිස්සු ටික. ගම්මාන ඒ අයට ධනය නැහැ, ඒ අයට බලය නැහැ, ඒ අයට Facebook නැහැ, ඒ අයට සමාජ මාධ්‍ය, ඒ අයට මාධ්‍ය ගොඩාක් මාධ්‍යකරුවෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ කඳුළු කතා විකුණනවා. මාධ්‍ය ඇතුළුවත් මේවට හරවත් සංවාදයක් ගොඩනගන්නේ නැහැ. මෙන්න මේ වැඩි කරලා ඉවර වෙලා මේ ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුම් හොයාගන්න කියන එක තමයි අපි සමා වෙන අපි යෝජනා කරන්නේ.
දැන් 2013 වර්ෂයේ සංගණනීයට අනුව මෙරට අලිගහනේ 5871ක් වෙනවා. ඔබ සඳහන් කළා දැන් මේ කාරණේ පිළිබඳව 2012 වන විට මේ මියගිය පුද්ගලයන් පිළිබඳව, මේ අලි නිසා මියගිය පුද්ගලයන් පිළිබඳව 341ක් වශයෙන් වාර්තා වෙනවා. ඒ වගේම අලින්ගෙන් සිදු දේපල හානි හා සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා 8000ක් පමණ. මේ කාරණත් එක්ක බැලුවහම අප දන්නවා මෙය අද ජාතික ප්‍රතිපත්තියක් දක්වා ගමන් කළ යුතු කාරණයක් විදිහට තමයි ජනතාව දකින්නේ. ඒ වගේම දේශපාලඥයන් මේට මැදිහත් වීම පිළිබඳවත් ඔවුන් තුල තිබෙන්නේ යම් ආකාරයකට මේ කාරණා පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් දක්වાવી කියන දෙය. කොහොම වුණත් දැන් මේ අලිමිනිස් ගැටුම වැළැක්වීම සඳහා ඔබ කිව්ව විදිහට මේ විදුලි වැට ඉදිකිරීම එවැනි වූ කාරණා පිළිබඳව අවධානය යොමු වෙ තිබෙනවා. දැන් මේ ඔබ සඳහන් කළ විදිහටම මේ ජනතාව තුලින් එන යෝජනා වලින් අපට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙවිද? ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡාවක්, මහජන කතිකාවක් නැතුව ජනතාව අතරින්වත්, ප්‍රතිපත්ති සම්පාදකයන් අතරින්වත් ඵලදායි යෝජනා ඉදිරිපත් වෙන්නේ නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ප්‍රශ්නෙට තමන් අතේ විසඳුම තියෙනවා කියලා. සමහර විසඳුම් ඉතාම මනෝරාජික විසඳුම්. ඒ නිසා දැනට ඇත්තෙන්ම අපි මේකේ අතපත ගාමින් තමයි ඉන්නේ. ඒ නිසා තමයි අපිට ලොකු සාකච්ඡාවක් අවශ්‍ය වෙලා තියෙන්නේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියන කාරණේදී. ඒක අපිට කතා කරන්න පුළුවන්. ඔව්, දැන් ඔබ සඳහන් කළ විදිහටම දැන් මේ අප දන්නවා වනජීවී දෙපාර්තමේන්තුව තමයි මේ විදුලි වැට ඉදිකිරීම වැනි මේ කාරණා පිළිබඳව අවධානය යොමු කළා තිබෙනේ. නමුත් ඔවුන් සඳහන් කරන ආකාරයට ඔවුන්ට පවතින කියන්නේ මේ සීමිත සම්පත් ප්‍රමාණය තුළ ඔවුන්ගේ භූමිකාව ඉෂ්ට කරන්නටත් මේ අවස්ථාවක් නෙමෙයි කියලා තමයි ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කරන්නේ. වනජීවී නිලධාරීන් හරීම අසරණ තත්වයට පත්වෙච්ච නිලධාරීන් ප්‍රමාණය. ඔවුන්ට ලබා දීලා තියෙන සීමිත සම්පත් ඇතුළේ මේ ප්‍රශ්න විසඳගන්න බැහැ. ඒ වගේම තමයි දැන් අපි අලියා කොටු කරලා තිබ්බයි කියලා අලියාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කැලේ කෑම නැති නිසා එළියට එනවා නම් අලියා කැලේ කොටු කරලා තිබ්බයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙමනම් අපි අලින් වෙනුවෙන් වගා කරලා, අලින් වෙනුවෙන් විශාල භූමි භාග වෙන් කරලා ඒකට යන්න ඕන. ඒකට යනවද අපි? ඒකට එන මිනිස්සු ඒක රාශි කරගන්න ඕනේ, මිනිස්සු පොළඹව ගන්න අවශ්‍යයි. එන එකට ඒ ගැන ලොකු කතාවක් ඇති වෙලා තිබෙන්න ඕනේ, සමාජන කැමැත්තක් ඇති වෙන්න ඕනේ. ගම්මානවල ජනතාව වැඩිපුර කැලෑ ආශ්‍රිතව වන 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 හායනයක් තිබෙනවා. හැමෝටම ඕනේ මේ කොළඹ වගේ සංවර්ධනයක් ගමේ තදාගන්න. දැන් උඩවලවේ මිනිසුන්ට ඕනේ උඩවලව පරිණිගම තියාගන්න නෙවෙයි, නුගේගොඩ වගේ එතන හදාගන්න. හැමෝටම ඉන්ටර්නෙට් ඕනි, විදුලි බලය ඕනි, නිවාස ඕනි, කොන්ක්‍රීට් පාරවල් ඕනි, ලොකු බිල්ඩින් ඕනි. ඒව නවත්තන්නේ නැහැ නේ කවුරක්වත්. ඒ අතර අපි දැක්ක දැන් ඔය දැන් අපි රත්නපුර වගේ ප්‍රදේශවල ගත්තාම පස්සේ ඔය අලින්ගේ සම්ප්‍රදායික රජධානක් ලැහැට ඔය සොරගුණේ මහ වනාන්තරය, දූවිලි ඇල්ල ප්‍රදේශය වගේ ප්‍රදේශවල විදුලි බලාගාර, මහා පරිමාණ ගල්කොරි ඒවා දාලා ඒ අලින් ඒ ඉන්න ප්‍රදේශ වලින් පළව හැරියා. ආය ආවි නෑ අයලි. ඉතින් ඒ වාට විරුද්ධව සටන් කළේ ඒ කාලේ අපි. එහෙම කරන්න එපා කියලා. හැබැයි එතකොට ඒව දැක්කේ මොකද්ද? සංවර්ධනයට කරන විරුද්ධ වීමක් හැටියට. මහජනතාවකට විරුද්ධව මෙයා මේ සත්තුන් වෙනුවෙන් පෙනිහිටනවා කියලා වගේ තමයි කතා කරන්නේ. අද අපේ මේ තියෙන තුලනේ බිඳිලා තිබෙනවා. තුලනේ බිඳිලා තියෙනවා. ඒකට හේතුව අපි මේවා ගැන බරසාරව කතා කරන්නේ නැති එක. මම කැමති එක ගැන ටිකක් ගැඹුරට ගිහිල්ලා කතා කරන්න. පරිසර මේ අන්තවාද දෙකක් තියෙනවා. ඒකාන්තවාදයක් තමයි පරිසරය ගහකොළ සතාසී පාවා මේ ඒව ගැන හිතන්න එපා. පරිසරයේ තියෙන මිනිහා වෙනුවෙන් මිනිහා මේකේ ආධිපත්‍ය දරන්න ඕනි. එඳ ඕන දෙයක් කරගෙන යන්න කියලා. ඒක සංවර්ධන අන්තවාදයක්. එහෙම නැත්නම් පරිභෝජනවාදී අන්තවාදයක්. මේකට හොඳම උත්තරය දුන්නේ අර සියාටල්.
කවුරුත් ප්‍රසිද්ධ කතාව, සියටර දන්න කතාව. මේ විශාල වශයෙන් පරිසරය සූරාකමින් ධනය උපදන මේ පරිභෝජනවාදී ක්‍රියාවලිය ඔහු විවේචනය කළේ මෙන්න මේ ආකාරයටයි. මුහුදෙන් අවසාන මහලුවත්, මේ පෘථිවියේ ජීවත් වෙන අවසාන මාලුවත් මුහුදෙන් බාගත්තාට පසු තමයි මිනිහාට වැටහෙන්නේ සල්ලි විතරක් කාලා ජීවත් වෙන්න බෑ කියලා. සල්ලිකා ජීවත් විය හැකි නොහැකි බව මිනිසාට වැටහෙන්නේ අවසාන මාළුවත් මුහුදෙන් බාගත්තා පසුයි කියලා. ඒකෙන් තමයි මූර්තිමත් වෙන්නේ මේ මජර පරිභෝජනවාදී මේ පරිසරය විනාශ කරගෙන කරන සංවර්ධන ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්නය. ඊළඟට අනික් අන්තය මොකද්ද? අනිත් අන්තය තමයි මේ පරිසරවාදයේ ඇතුලේ හැදුණා හරිතවාදය කියලා එක. අපිත් පරිසරවාදී හැටියට මේ කතා කරන්නේ. පරිසරවාදයේ ඇතුලේ හැදුණා හරිතවාදයක්. ඒ අපි කියන එකට ecology කියලා. පරිසරවාදයට අපි කියන්නේ environmentalism කියලා. environmentalism ඇතුලේ හැදුණා ඒකේ උපධාරාවක් හැටියට ecology කියලා. ඒකෙත් හැදුණා මේ deep ecology කියලා, ගැඹුරු හරිතවාදය. මෙන්න මේ ගැඹුරු හරිතවාදය මතයක් හැදුවා මේ පරිසරය සහ මිනිසා අතර ප්‍රශ්නය විසඳන්නට වෙන්නේ නැවත ස්වභාවික ක්‍රියාවලියට, පරිසරයේ තිබෙන ස්වභාවික රටාවන් වලට, ස්වභාවික චක්‍රවලට, ජීවන චක්‍රවලට, ඊළඟට මේ තුරුලතා ස්වභාවික හැදීම, ස්වභාවික විකාශනය, ආන්නේ දේවල් වලට ඉඩදීමෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳන්න වෙන්නේ. නැවත වතාවක් ඒවට අනුගත වීමෙන්. ඒවට අනුගත වීමෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. ඒ නිසා තමයි කිසිම ආකාරයක සතෙකු හීලා කර ගැනීමට, ගෘහස්ථ කරගැනීමට ගැනීමට, අලියතුම් පෙරහැර ගැනීමට ඒවා අමතක කරලා ඒ මිනිහෙක් මෙතන ඉන්නවා. මිනිසු ගොඩනගෙන සංස්කෘතියක් තියෙනවා. ස්වභාවික ලෝකයට අමතරව මානව ලෝකයකුත් තියෙනවා. natural world human world කියලා දෙකක් තියෙනවා. එහෙම නැතුව කියලා යම් යම් ගේනින හැම දෙයකටම විරුද්ධ වෙනවා. ඒක එක්තරා විදිහක ගිහිලා තියෙනවා මේ ecofascism. ඒ කියන්නේ හරිත ත්‍රස්තවාදයක් දක්වා මේක වර්ධනය වෙලා තිබෙනවා. දැන් මේ අතරමැද ක්‍රමේ තමයි මේ sustainable development කියන ධර්ණීය සංවර්ධනයකට අපි ආයතු කියන්නේ. අවාසනාවකට මේ ධර්ණීය සංවර්ධනය කියන මේ මාතෘකාව ඇතුළේ මෙන්න මේ ගැඹුරු හරිතවාදය, deep ecology බලවත් වෙලා තිබෙනවා. එම නිසා මේ ප්‍රශ්නවලදී එක කට්ටියක් මිනිහා අමතක කරනවා. අනෙක් කට්ටිය සතුන් අමතක කරනවා. ඒ නිසා අද වෙලාව ඇවිල්ලා තිබෙනවා මෙන්න මේ අපි පෙළන අර්බුදයේ, පරිසර අර්බුදයේ මොකද්ද, ඒකට තියෙන පරිසරවාදී විසඳුම් මොනවද කියන එක ගැන සාකච්ඡා කරන්න දැන් කාලය ඇවිල්ලා තිබෙනවා. ජනමාධ්‍ය කරන්න ඕනේ මේවා පණිවිඩකරුවන්ට වෙඩි තියෙන එක නෙවෙයි, මෙන්න මේ සාකච්ඡාව ගැඹුරින් මේ කතිකාව මිනිස්සු ඉස්සරහට ගෙන යන එක. මේක ටිකක් අමාරු වැඩක්. මේකේ යම් යම් අපිට ලෝකය අපිට තේරුම් ගන්න වෙනවා, යම් යම් මූලධර්ම ගැන කතා කරන්න වෙලා තියෙනවා, අපේ ක්‍රියාමාර්ග ගැන අපිට සොයන් විවේචනයකට යන්න වෙලා තියෙනවා, විකල්ප ජීවන ක්‍රම ගැන අපිට කතා කරන්න වෙලා තියෙනවා. අන්නේ සමස්ත සාකච්ඡාව අපිට දැන් කරන්න වෙලා තියෙනවා. මම ඉතින් සතුටු වෙනවා මේ අපි මතු කරපු කාරණේ ඔස්සේ කිසියම් අවදීමක් වුණා නම් ඒ අවදීම තුළ මෙන්න මේ ප්‍රධාන සාකච්ඡාව දක්වා මේ දැන් කරන කතිකාව අරගෙන යමු කියන එක තමයි මම කියන්න කැමති. ඔව්, දැන් මේකේ කාරණාත් එක්ක බැලුවාම අප දන්නවා මේ අපේ අලිමිනිස් මේ සම්බන්ධතාවය පිළිබඳව සංස්කෘතියක් තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගොඩක් දෙනෙක් කිව්ව දෙයක් තමයි දැන් ඔය වෙන රටකට විකුණනවායි කිව්ව කාරණියත් එක්ක බැලුවාම එහෙම කරන්න ඕනේ නැහැ. දැන් පහුගිය කාලේ මෙහෙම මේ අලින් හීලා කරගෙන පන්සල් වලට දීලා පුත්කලයන්ට දීලා එහෙම කරා නම් මේකට විසඳුමක් තියෙනවා නේද කියලා. තරමක විසඳුමක් ලැබි. නමුත් අපි මොකද්ද කළේ? දැන් මේ විහාරස්ථාන වල සහ පුද්ගලයන්ට දීපු අලින් එක ජාවාරමක් වුණා. අලි විකුණන්න පටන් ගත්තා. අලි හයර් කරන්න පටන් ගත්තා. පෙරහැරකින් පෙරහැරකට දෙද්දිත් ඒ අලියට යන නඩත්තු වීදමට අමතරව අලියගෙන් ලාභ ලබා ගන්න පටන් ගත්තා. ඒ වගේ මේ සත්ව කරුණාව නිකන් වචනෙට විතරයි.
අලිත් එක්ක ඉඳලා ෆොටෝ ගහනවා, අපි ගෙදර අලියෙක් ඉන්නවා, අරකයි මේකයි ලොකුවට කිව්වට කලේ විශාල අපචාරය. ඒ වගේම අලින්ට ඉතා ආදරෙන් රැකබලාගත් හොඳ පුරවැසියොත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් දැන් කිසියම් අලියතුන් සංඛ්‍යාවක් ගෘහස්ථ මට්ටමින් බලාගෙන අලිය කුලියට දෙන්න ඉඩ දෙන්නේ නැතුව, හයර් කරන්න ඉඩ දෙන්නේ නැතුව, අලියගෙන් බැල මෙහෙවරකම් කරගන්නේ නැතුව හොඳට කණ්ඩ බොණ්ඩ දීලා පසු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටලා රජයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පුද්ගලික අයිතියට නොදී තාවකාලික භාරකාරත්වයට පමණක් දෙදී එහෙම දීලා අලියතුන් සංඛ්‍යාවක් අපිට නඩත්තු කරගන්න පුළුවන් නම් ඇත්තටම ඒකෙන් අපිට එක දෙයක් සහතික කරගන්න පුළුවන්. අඩුම තරමින් ඒ ඇලි ටික ස්වභාවිකව මිය යනකන් මැරෙන්නේ නැහැ කියලා අපිට සහතික කරගන්න පුළුවන්. අඩු තරම් ඒ ඇලි ටික. ඒ දුර්ලභ කිසියම් ප්‍රමාණයක්. එතකොට අර දැන් කළා තියෙන ඔක්කොම කැලේට අතහැරලා දාලා තියෙනවා. එතකොට ඒ ටික ඔක්කොම දැන් මේ දවසට අවුරුද්දට 200 ගානේ මැරෙනකොට කොයි ඇලියා කොයි වෙලාවේ මිය යනවද කියලා අපි දන්නේ නැහැ. ඒක හොඳ යෝජනාවක්. ඉතින් තවන ජීවි ප්‍රතිපත්ති වෙනස් කරගන්න කියලා අපි ඉල්ලනවා. එහෙම නැත්තම් ඉතින් අපිට කරන්න තියෙන්නේ කැලෑ වෙන් කරලා, කැලෑ විශාල ප්‍රමාණයක් වෙන් කරලා ඉවේ අපි අලින්ටත් එක්ක වගා කරලා එහෙම කරගන්න එක. මගේ නම් ප්‍රශ්නයක් නැහැ එහෙම කරනවාට. මම ඊටාම කැමති එක්කෙනෙක් ඒවට. ඒ කියන්නේ මිනිස්සු පරිභෝජනේ අඩු කරගෙන සරල ජීවන රටාවට ගිහිල්ලා ඒවට යන්න ඕනේ කියලා කියන කෙනෙක්. නමුත් ඒක බලහත්කාරයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් සමහර ඊකෝ ෆැසිස්ලා කියන්නේ ඒක බලහත්කාරයෙන්ම කරන්න කියලා. එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ගැන මිනිස්සුත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් අරක එක හොඳ යෝජනාවක් සුජාතා. නමුත් ඒකෙනුත් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ. දැන් මේ කාරණේදී ඔබ කිව්ව විදිහටම පරිසර වේදිනුත් ඉන්නවා. දැන් මේ හැමෝගෙම ඒකරාශී වීමත් එක්ක මේකට හොඳ විසඳුමක් යෝජනා වේවිද? ඔව්, ඇත්තරම එතෙන්ට ගේන්න ඕනේ. පරිසර වේදීන්ගේ සහ පරිසර අයගේ මතය අපිට නොසලකා ඉන්න බෑ. ඒක ඉතාම වැදගත්. ඇත්තරම පරිසරවාදය මොකක්ද කියන එක ගැන අපිට හරි අවබෝධයක් නැහැ. අපි අන්න ඒක ගැන ඉස්සෙල්ලා කතා කරලා බැලුවොත් හොඳයි. මම කෙටියෙන් කියන්න. පරිසරවාදය කියන්නේ මේ පරිසරය විනාශ කරන්නේ නැතුව මිනිහා පරිසරයට ආදරයෙන් ජීවත් වෙන්න ඕනේ කියන, ඉවත් වෙලා අපි සියලු වැඩ කටයුතු සකස් කර ගන්න ඕනේ කියන මතය. ඒක ලෝකේ හැමදාම මේක තිබිච්ච එකක්. ආගමික දර්ශනය ඇතුලේ ඒක තිබුණා. බුදුහාමුදුරු කිව්වේ නිකරුණේ ගහක අත්තක්වත් කඩන්න එපා කියලා. ඒ පැරණි ලෝකයේ එච්චර පරිසරය විනාශ කරපු ලෝකයක් නෙමෙයි. ඒතොර ඒ කාලේ තමයි ආගම් එහෙම බිහි වුණේ. ඒතොර මේ පරිසර ප්‍රශ්නය ඒ කාලේ ලොකෝට ආවෙත් නැහැ. එසේ තිබියදී පවා ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා හැම තැනකම විශේෂයෙන් පෙරදිග දර්ශනය ඇතුලේ පරිසරය ගැන ඉතාම හිතකාමී ආකල්ප තමයි තිබුණේ. පරිසරය ඉතාම කටුක පරිසරයක බිහිවෙච්චි ආගම් දර්ශන ඇතුළේ තිබුණා මේ පරිසරය මත ආධිපත්‍ය පිහිටුවීමේ කියන අදහස. ඒව තේරුම් ගන්න ඕනේ ඓතිහාසික සන්දර්භ ඇතුළේ මිසක් වර්තමාන සන්දර්භ ඇතුළේ නෙවෙයි. කොහොම හරි එක අදහසක් තමයි මේ මිනිහා පරිසරයේ කොටසක් පරිසරයෙන් විවිධ එකක් නෙවෙයි කියන එක. ඒක දේශපාලන දර්ශනයක් හැටියට පැනනගින්න පටන් ගත්තේ මෑත යුගයකදී. තාමත්ම මෑත යුගයකදී. ඒක අපි අවස්ථා කීපයක් විතර කතා කරමු. මහා විශාල කතිකාවක් මේක ඇතුලේ තිබෙනවා. මම මේ දර්ශනය හැදෑරුවේ පරිසර විද්‍යා ප්‍රවේශයකින් නෙවෙයි, දේශපාලන විද්‍යා ප්‍රවේශයකින්. දේශපාලන දර්ශනයක් ඇටියට පරිසරවාදී ආවේ කොහොමද කියලා අපි කෙටියෙන් සල්කලා බලුවොත් මේ අවස්ථා කීපයක් අපි කියන්න පුළුවන්. ඇමරිකාවේ විස්කොන්සන් විශ්වවිද්‍යාලයේ මාචාර්යවරේ කිරියා ඇල්ඩෝ ලියෝපෝල්ඩ් කියලා. ඔහු 1948 මිය ගියේ. දැන් අවුරුදු 70කට විතර කලින්. ඇල්ඩෝ ලියෝපෝල්ඩ් පොතක් ලිව්වා සෑන් කවුන්ටි ඇල්මනැක්. ඒකේ එක පරිච්ඡේදයක ලිව්වා ලෑන්ඩ් එතික්ස්. මේ කියන්නේ ඉඩම් ආචාර ධර්ම. නැත්නම් භූමි ආචාර ධර්ම කියලා පොතක්. පරිච්ඡේදයක්. ඒකේ ඔහු කිව්වේ මේ මිනිහාට ඉඩම් වල අයිතිය තිබීම හරිද කියලා ඔහු ඇහුවා.
මේක සදාචාරාත්මකව නිවැරදිද මිනිසාට ඉඩම්වල අයිතිය හිමිවීම පුද්ගලික දේපල ඉඩම් අයිතිය තිබීම සදාචාරාත්මකව හරිද කියන එක තමයි ඇඩෝ ලියපෝල්ඩ් ඇහුවේ. ඕකේන අපි දැන් ස්ලේවරි කියන්නේ වහල් ක්‍රමය පවත්වාගෙන යෑම වහල් වෙළඳාම වැරදි කියලා දැන් සමාජය ඇවිල්ලා තියෙන ශිෂ්ට සම්පන්න අදහසකට. ඔහු කියනවා ආන්නී වගේ මේ ඉඩම් මිනිහාගේ පුද්ගල සන්තකයේ තබා ගැනීම ආචාර ධර්මිකව වැරදි කියලා තමයි ඇල්ඩෝ ලියෝපෝල්ඩ් කිව්වේ. ඉතින් පසු කාලීනව මේ ලියෝපෝල්ඩ් ඉදිරිපත් කරපු අදහස රැඩිකල් අදහසක්. ඒක පැතිරුණා මේ ඉඩමට විතරක් නෙවෙයි මේ පුද්ගලික ඉඩමට විතරක් නෙවෙයි සමස්ත භූමියට භූමිය මත තියෙන ජලාශවලට මහ මුහුදට වායු ගෝලයට මේ හැම තැනකටම කිව්වා මේ වේ මිනිසා සතු අයිතියක් මෙතන නැහැ කියලා. එහෙම ඒ අදහස් ඔස්සේ තමයි කෙමෙන් කෙමෙන් පරිසරවාදයේ එන්නට පටන් ගත්තේ. මෙහෙම ඇවිල්ලා එක වෙලාවක දැන් මේ සාකච්ඡාව කරගෙන යද්දී ඇත්තරම මේ මිනිස් ක්‍රියාකාරීත්වය නිසා මේ පරිසර සම්පත් හීන යෑමේ මේ අරුබුදය එක එක කෝණ වලින් කතා කරන්න පටන් ගත්තා. ඒ කතා කරපු එක්කෙනෙක් තමයි මේ ගාරට් හාඩින් කියන මේ චින්තකයා. ගාරට් හාඩින් ඉතා වැදගත් අදහසක් කිව්වා. ඔහු කිව්වා මේකට හේතුව මිනිසා වෙන අය නෙවෙයි. ඒ නිසා මේ මිනිස් ජනගහනය පාලනය කරගන්න ඕනේ කියලා. ඔහු කිව්වා මිනිස් ජනගහනය පාලනය කරගන්න. ඔහු ඒකට 1968 ජූනි මාසේ මේ හරියට මම ඉපදිච්චි අවුරුද්දේ මාසෙමයි ඔහු යෝජනාවක් ගෙනවා. ඔහු පත්‍රිකා ප්‍රසිද්ධ දේශනය ලෝකෙම ප්‍රසිද්ධයි මේ කතාව. ප්‍රසිද්ධ දේශනය. අදටත් මේ ගැන මේ කතා කරන ඕනම පරිසර සාකච්ඡාවකදී මේ ගැරට් හාඩින්ගේ මේ කතාව කියන එක තමයි මේ ට්‍රැජඩි ඔෆ් කොමන්ස් කියන ප්‍රවාදය ඉදිරිපත් කළා. ට්‍රැජඩි ඔෆ් කොමන්ස්. ඒ කියන්නේ පොද්දන්ගේ ඛේදාන්තේ. කොමන් කියන්නේ මේ පොදු ජනයා, පොදු මිනිසා, පොදු සතා, පොදු තත්ත්වය. අපි කියන පොද්දා කියලා පොද්දන්ගේ ඛේදාන්තය කියලා අදහසක්. ඒකෙන් ඉදිරිපත් කළේ සරල අදහසක්. අපි තන පිට්ටනියක් තියෙනවා. ඒ තන පිට්ටනියේ මේ ගොපල්ලෝ තමන්ගේ මේ හරක් ටිකට කණ්ඩ දෙනවා. මේ හරක් ටිකට කණ්ඩලා හරක් ටික වැඩි වෙගෙන ගියත් තන පිට්ටනිය අරුබු දෙකට යනවා එක වෙලාවකදී. ගොපල්ල ප්‍රමාණය වැඩි වෙන ගියත් උණු ජනගහනයෙන් වැඩි වෙන ගියත් මේ තන පෙට්ටිනේ අර්බුදයට කියලා මෙතන ලොකු අර්බුදයකට යනවා. එම නිසා දැන් කරන්න තියෙන එක හොඳ දෙයක් තමයි ජනගහනය පාලනය කරගන්න එක. හැබැයි ඔය යෝජනා කළේ මහ පුදුම දේවල්. ඔහු කිව්වා එම නිසා ඔය ඇමරිකාව වගේ සංවර්ධනය වෙන රටවල් සංවර්ධිත රටවල් තුන්වෙනි ලෝකයේ රටවල් වලට දෙන ඔය කෑම බීම ආධාරයෙන් ඔක්කොම නවත්තන්න. ඒතර උන් මැරිලා යාවි. ඒ අප්‍රිකානු ආසියානු මිනිස්සු ටික මැරිලා යාවි. එතකොට මේ ජනගහනය කන්ට්‍රෝල් වෙලා යයි. ඒකට ඔහු ඉදිරිපත් කළා හොඳ උදාහරණයක් මේ අර ඇනලොජි ඔෆ් ලයිෆ් බෝට් කියලා. ඒ කියන්නේ ජීවිතාරක්ෂක ඔරුවේ විශ්ලේෂණය ඇනලොජි ඔෆ් ලයිෆ් බෝට්. ඔහු කියන්නේ මේකයි ලෝකයේ හිතන්න ලෝකයේ ජනගහනයෙන් තුනින් එකක් පොසත්තු තුනින් දෙකක් දුප්පත්. දැන් ලෝකෙම ලොකු අර්බුදයක ලෝකේ නැවක ඉන්නවා මේ ජනගහනය. නැව ගිලෙන්න යනවා. දැන් ජීවිතාරක්ෂක බෝට්ටු එකයි තියෙන්නේ. ඒකේ දාන්න පුළුවන් 60 දෙනෙක් විතරයි. එතකොට අර මේ බෝට්ටුවේ අයිතිහිම ඔක්කොම අරවම තියෙන අර සල්ලි තියෙන ඇටනේ. එතකොට අර තුනෙන් එකෙන් 50ක්. 50ක් කෙලින්ම බෝට්ටුවේ අයිතිහිඳ ඒගොල්ලෝ පැන ගන්නවා එකට. එතකොට ඉතුරු 100 මූදේ පීනනවා. ඉතුරු 100 මූදේ පීනනවා. පීනනකොට කවුද දැන් තව 10 දෙනයි ගන්න ඕනේ බෝට්ටුවට. ඇයි 60 දෙනාට යන්න පුළුවන්? අර 100න් 10 දෙනෙක් විතරයි වේරුම් ගන්න පුළුවන්. දැන් මොකද්ද අපි කරන්නේ? ගාඩින් නානවා ඉතුරු බෝට්ටුවේ ඉන්න 50ත්. දැන් ඉතින් වැඩන්නේ අපි මූදර පණිනවද? එතකොට මොකද දැන් මේ සම්පත් බෙදා හැදේ ගැන මේ න්‍යායන් තියෙනවනේ. දැන් සමාජවාදී න්‍යාය මොකද්ද? හැමෝටම තමන්ගේ හැකියාව අනුව සහ හැමෝටම තමන්ගේ ඌමනාව අනුව. ඒක තමයි සමාජවාදී ක්‍රමය. එතකොට හැමෝගෙම මේලා උමනාව මොකද්ද? ජීවිතේ බේරා ගැනීම. එතකොට කරන්න විදියක් නැහැ. 60කටයි බෝට්ටු ඉඩ තියෙන්නේ. අතන 100ක් පීනනවා. 50ක් බෝට්ටු ඉන්නවා. 10 දෙනෙක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. හැමෝගෙම උමනාව
ඉෂ්ට කරන්න බෑ. ඊළඟට එහෙම නැත්තම් අනේ අපි ඔක්කොම ටික මේ ඔක්කොටම දැන් ඉරණම එකයි කියලා 150ම බෝට්ටුවට නගිමු. උඹලා ඔක්කොම නැගපල්ලා. බෝට්ටුව ගිලෙනවා. ඒත් මැරෙනවා. එතකොට ආඩින් කියනවා නෑ අපි 10 දිනේ තෝරගන්න ඕනි. ඒ 10 දිනා තෝරගෙන අනික් කෙවෝ මැරෙන්න ආරිනවා. ඒක හරිද? එතකොට මෙන්න මේ ජනගහන පාලනය ඒක ඒ අදහස තරා විදිහකට දරුණු අදහසක්. මේක මේ මිසෙන්ත්‍රොපික් අදහසක්. ඒ කියන්නේ ජන ද්වේෂී අදහසක් ඇටියට තමයි ඒක යෝජනා වුනේ. මේ ගරට් ආඩින් තමන්ගේ ජීවිතය අවසාන කාලය දක්වාම මේ ජනගහනය පාලනය යුතු කියන අදහස ඉන්නවා. ඒකේ වැදගත්කමක් තිබෙනවා. ඒක තමයි මම කලින්මත් කිව්වා බොයිම වැඩි නම් පාලනය කරගන්න ඕනේ කියලා. ලෝකයේ ඇත්තම ජනගහන පාලනයකට යා යුතුව තිබෙනවා. අර කියන සංවර්ධිත ලෝකයේ සහ අසංවර්ධිත ලෝකයේ භේදයකින් තොරව ජනගහනය පාලනයකට යන්නට ඕනේ. මේකේදී ඇත්තරම මේ සල්ලි තියෙන මිනිහා දිහා විතරක් නෙමෙයි, ධනවතා දිහා විතරක් නෙමෙයි, දුප්පතාගේ ඛේදවාචකය දිහා බලන්න. දැන් මම්මතු කලේත් මේ දුප්පතාගේ ප්‍රශ්නේ. දැන් අපේ සෆාරි ඇසට ලස්සන අලිය තමයි අපිට පේන්නේ. උඩවලුවේ සෆාරි යනකොට, විල්පත්තු යනකොට, මින්නේරි වැවුතාවල ඉඳලා ෆොටෝ ගන්නකොට අපිට ලස්සන සුන්දර ඇතෙක් තමයි අපිට පේන්නේ. නමුත් අර දුප්පතාට පෙනෙන්නේ එහෙම නෙමෙයි. දුප්පතාට පෙනෙන්නේ වෙන විදිහකට. එම නිසා මේ ප්‍රශ්නේ ජනගහනය සම්බන්ධයෙන් මිනිසා සම්බන්ධයෙන් එදෙදි තේරුම් ගන්න ඕනේ මේ සමාන මිනිහෙක් නෙවෙයි ඉන්නේ. සමාන මිනිහෙක් දුප්පත් මිනිස්සු ඉන්නවා, පොසත් මිනිස්සු ඉන්නවා, පීඩිතයෝ ඉන්නවා, ඒ ගොඩක් අය ඉන්නවා. එම නිසා නමුත් ජනගහනයේ පාලනය තේන්න අවශ්‍යයි. දැන් මෙන්න මෙහිම ගොඩනගෙන පරිසරවාදී ඊළඟ අදියරකට එනවා. මේක ඉතාම වැදගත් තැනක්. ඒක තමයි ආන්නාස් නැත්නම් ආනේ නීස් නැත්නම් ආනෑස්, හරි ඔන්නෝම නමකින් සඳහන් වෙන, මට ඒ නම හරියට මේ එක නෝවීජියානු නම. ඒක හරියට දැන් සමහර අය වාද කරන්න පුළුවන් මම ඒක හරියට කිව්වද කියලා වෙලා. අර මේ අර ජිජැක්ද සිසැක්ද කියලා වාදයක් තියෙනවා. සුජාත දන්නවා ඇති නෝ පශ්චාත් නූතනවාදීන් අතර ජිජැක්ද සිසැක්ද හරි කියන එක. ඒක මොකක් හරි වුණා මට කමන්නේ. ඒක ලියන්නේ ARNE. ඊළඟට ඊළඟ කැලේ තමයි අමාරු. N අකුරයි, E අකුරයි, E අකුරයි එකට බැඳලා ලියන්නේ නෝවිජියන් මේ ජාත්‍යන්තර මේ ශබ්ද විද්‍යා හොඩියෙන් හරි කොහෙන් හරි දාගන්න වචන. SSS මං කියන්නම් ආන්නාස් කියලා. ආන්නාස් ඉදිරිපත් කරපු අදහස තමයි මේ පරිසරය කියන්නේ ජාලයක්, අන්තර් සම්බන්ධිත ජාලයක්. ඒ අන්තර් සම්බන්ධිත ජාලයේ මිනිහා ඒ ජාලයේ කොටු එකට කැට ගන්න ගැටයයි, ගැටය නොට් එක, නොට් ඉන් ද නෙට්, ජාලය සහ ගැටය කියලා තමයි කිව්වේ. දැන් මිනිහාට තියෙනවා මේ මිනිහා අන්න එතනයි ඉන්නේ කියලා කිව්වේ. දැන් අපේ තර්කය තමයි මිනිහා එතන ඉන්න බව හැබෑව. ඒක හොඳ තරහ විග්‍රහයක්. නමුත් ඒක ਸਰව සම්පූර්ණ විග්‍රහයක් නෙවෙයි. මේවැය ඉන්න මිනිස්සු ඔක්කොම එක සමාන නැහැ. එක සමාන නැහැ. එක තැනක ඉන්නවා පරිසරවාදී. අනිත් පැත්තේ ඉන්නවා පරිසරය විනාශ කරන අය. එක තැනක ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී. අනිත් තැනක ඉන්නවා ඒකාධිපතිවාදී. එක තැනක ඉන්නවා නිර්වාණය හොයාගෙන යන අය. අනිත් තැන ඉන්නවා ස්වර්ගය හොයාගෙන යනවා. තව තැනක ඉන්නවා මේ එකක්වත්ින් නෑ, ලෝකේ මෙතනින් ඉවරයි කියලා විශ්වාස කරන භෞතිකවාදීෝ. එක තැනක ඉන්නවා මිනිසාට එරෙහිව මේ ත්‍රස්තවාදී. තව තැනක ඉන්නවා පාරිසරික ත්‍රස්තවාදී, ඊකෝෆැසිස්ලා කියන අය. ඒ තැනක ස්ත්‍රීන් ඉන්නවා, තව තැනක පුරුෂයන් ඉන්නවා. ඒ කියන්නේ අර ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පැත්තෙන් මම කියන්නේ. ඊළඟට පොදුවේ වැඩ කරන මිනිස්සු ඉන්නවා, හුදකලා වැඩ කරන මිනිස්සු ඉන්නවා, කලාකරුවෝ ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා. විවිධයි විසමයි. නානාත්ත්ව කාය, නානාත්ත්ව සංඥා. මෙන්න මේකයි මිනිස් ලෝකය කියලා කියන්නේ. මේ නැචරල් ලෝකය සහ මිනිස් ලෝකය කියලා දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. මෙන්න මේ දෙකම දිහා බලන්න කියන එකයි අපි කියන්නේ. නමුත් මේ ආන්නාස්ගේ මේ ඩීප් ඊකොලොජිය තුල ගියේ මෙන්න මේ පුලුවන් තරම් අපි ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න මෙන්න මේ ඊකොලොජිකල් සිස්ටම් එකට ගැළපෙන ආකාරයට ජීවත් වෙන්න ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න කියලා ආන්නාස් වැඩපිළිවෙලකුත් ඉදිරිපත් කළා. ඒක ටිකක් එක්තරා විදිහක ආන්තික අදහසක්. හැබැයි ආන්නාස් ඉතාම වැදගත් කාරණාවක් කිව්වා අපේ මේ හරිතවාදීන් අමතක කරපු එක. ඒක දැන් මේ මටත් අදාළයි. ආන්නාස් කිව්වා මහජන ප්‍රතිපත්තියක් හදද්දී
පබ්ලික් ඩයලෝග එකක්ද කොහොමද මිනිස්සු හැසිරෙන්න්න ඕනි කෙනෙකට ඔහු නිර්දේශ ගොඩක් ඉදිරිපත් කළා. ඔහු ඇතර මේ පරිසරවාදයට එන්න කලින් ඔහු දර්ශනය ඉගැන්වෙන් ඔස්ලෝ විශ්වවිද්‍යාලය. ඔහු කිව්වා මහජනපති සප්පතිපත්ති සම්පාදනයේදී මූල ධර්ම ගන්නාවත් තියෙනවා මිනිස්සු අනුගමනය කරන්න ඕනි. යකිවම මෙ සමහර කරුණු කාරණා ඔලින් වලකින්ට. ඔහු කිව්වා ඇවෝයිට් ටෙන්ඩන්ශස් කොටේෂන්ස් කාවහරි උපටා දක්වනවන්න ප්‍රවණතාත්මක විදිහට නෙවෙයි එකැන කරන්නන් වාලේ මේ කාලි ශෛලිය හින්ද නෙවෙයි අගති ගාමී හැටියර නෙවෙයි අදාළ සන්දර්භී ඒක උපුටා දක්වන්න. සංඛ්‍යාලේකන ඉදිරිපත් කරනවනං ඒවා මොනවද කියලා ඒවා හරිට පැහැදිලි කරලා ඉදිරිපත් කරන්න. එක්සජරේෂන් ඒ කියන්නේ ඕනවට වැඩි හුවා දක්වන්නට සූදානම් වෙන්න එපා. ඕනම දෙයක් එක්සජරේට් කරන්න එපා කිසි දෙයක්. ඊළඟට පර්සනල් ඇටැක් පුද්ගලික මට්ටමේ පහර දෙන්න එපා. ප්‍රචණ්ඩ භාෂාව පාවිච්චි කරන්න එපා. යනාදී වශයෙන් මේ නූතන ලෝකයේ මේ පරිසර ප්‍රශ්නේ කතා කරන්න විතරක් නෙවෙයි මේ මුළුමහත් මහජන කතිකා සංනිවේදනයේටම අදාළ ඉතාමත්ම වැදගත් සිද්ධාන්ත රාශියක් ආන්නා ඉදිරිපත් කළා. නමුත් අපේ ඉන්න ඊකෝ ෆැසිස්ලා ඒගොල්ලෝ කරන්න පුළුවන් මේ කල්ට් හදන එක තමයි කරන්නේ. කල්ට් හදාගෙන වෙලා ඒ කල්ට් වලට හරි ලේසි කාට හරි බනින්න කෑ ගහන්න කුණුවරප කියන්න රෝම කරන්න. අර අඩු ගානේ ඊකොලොජිකේ ගුරුවරුන්ටවත් උන් සලකන්නේ නැහැ. මම කියන්නේ සුජාතා මේ සාකච්ඡාව මේ අර්ථයෙන් ගෙනාවේ නැහැ කවදාවත්. මං හිතන්නේ මේ සුභාරතික වෙන්න ඇති පළවෙනි වතාවට මෙච්චර මේ ගැන කතා කරන්නේ මේ අර්ථයෙන්. ගුවන්විදුලි ඉතිහාසය වල බලන්න මෙහෙම කතා කරලා තියෙනවද කියලා මේ පරිසරවාදී ගැන මේ අර්ථයෙන්. එහෙම කතා කරන්නේ මේ සාකච්ඡාව ගෙනල්ලා නැහැ. මං කියන්නේ එක ගේන්න. ඊළඟට මේ අදහස ඊට පස්සේ අර්බුදයට ගියා. මේ ඩීප් ඉකොලොජි අදහස අර මම කියන ප්‍රශ්නේ නිසා අර්බුදයට ගියා. ඒ කියන්නේ මම නෙවෙයි කිව්වේ. මම විස්තර කරනවා. ඒ කියන්නේ මේ මානව ලෝකය සහ මේ හරිත ලෝකය නේ ස්වභාවික ලෝකය අතර අර්බුදයක් තිබුණා. ඒකෙදි මේ දාර්ශනිකවාදී ගියා මේ ගොඩක් අය මේවා මේ කියනවා මේ මානව කේන්ද්‍රවාදයක්. මේ ඕගොල්ලෝ ඉදිරිපත් කරන අදහස මානව කේන්ද්‍රී ඇන්ත්‍රොපොසෙන්ට්‍රික් මිනිහා මූලික කරගෙනයි කතා කරන්නේ. එහෙම කතා කරන්නේ මේ සමස්තය මූලික කරගෙන කතා කරන්නේ. කොටස සහ සමස්තය පිළිබඳ විවාද. ඒක හරි ලස්සනයි. ඒක හොඳයි. නමුත් මේවා තියෙනවා ඊට පස්සේ මේ යථාර්ථයන් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ පරම සබභාවෙන් ගත්තාම පස්සේ යථාර්ථයක් කියලා එකක් නැහැ. නමුත් අපේ සම්මුති යථාර්ථයන් තියෙනවානේ. සම්මුති අපි යථාර්ථය කියලා ඒව ගැන මේ ඒව ලොකු සාකච්ඡානේ. දැන් පරිසරයට වටිනාකමක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට දැන් ඔබ අතේ තියෙන මේ පෑන. මේ පෑන ගත්තොත් මේ පෑනේ වටිනාකම කීයද? මේ පෑනේ වටිනාකම මනින එක එක ආර්ථික න්‍යායන් තියෙනවා. ආර්ථික සිද්ධාන්ත. එතකොට මුල් කාලේ ආපු න්‍යාය තමයි වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය. ඒ කියන්නේ ලේබර් තියරි ඔෆ් වැලියු. ඒක කාල් මාක්ස් තමයි මේක ප්‍රචලිත කළේ. කාල් මාක්ස්ට කලින් ඩේවිඩ් රිකාඩෝ වගේ ආර්ථික විද්‍යාඥයෝ මේ කිව්වා. නමුත් මේකේ තියෙනවා වටිනාකම් ගොඩක්. ශ්‍රමයට ගෙවන වටිනාකම, භූමියට ගෙවන වටිනාකම, භූමියට කියන්නේ බදු කුලියක් විතරයි හොඳේ. භූමියට බදු කුලිය කියලා කියන්නේ බදු කුලියගේ වටිනාකම, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායක ලාභේ වගේ ඒවා එකතු කළා තමයි මේකේ වටිනාකම හැදෙන්නේ. පෑණි වටිනාකම තීරණය වෙන්නේ එහෙමයි. පරිසරවාදයේ ඇතුලේ මතුවෙච්ච අදහස තමයි එහෙම නෙවෙයි. පරිසරයට නොගෙවූ වටිනාකමක් තිබෙනවා. දැන් භූමියට බදු කුලිය ගෙවුවා කියලා ඒ ගෙවන්නේ මිනිහෙකුට ගෙවන්නේ භූමිය අයිතිකාරයාට. දැන් ඇල්ඩෝ ලියෝපෝල් කියපු හැටියට ඒක සදාචාරවත් නෑ මිනිහා භූමිය අයිති කර ගැනීම. පරිසරයට ගෙවන්න. දැන් පරිසරයට ගෙවන්නේ කොහොමද? පරිසරයට ගෙවීමේ කොච්චරක් ගෙවන්න ඕනිද? තීරණය කරන්නේ කවුද? තීරණය කරන්නේ මිනිස්සෙක්. අලියෙක් නෙමෙයි. සමනලෙයෙක් නෙමෙයි. බිම්පණුවෙක් නෙමෙයි. මේක තීරණය කරන්න වෙන්නේ මිනිස්සයාට. මේ ඉවැලුවේට මේ තක්සේරු කරුවා කවුද? තක්සේරු කරුවා නැවත මිනිස්සෙක්. මේ මානව කේන්ද්‍රී කියලා කිව්වට මේ පරිසරයට මේ ඉන්ස්ට්‍රින්ක් වැලියු එකක්, නිසර්ග වටිනාකමක් තියෙනවා කියලා කිව්වට
මේ නිසර්ග වටනාකම අවසාන වශයෙන් තක්සේරු කරන්න ගියොත් එතන ඉන්නේ අපෝ මිනිස්සේ. ඊළඟට මේ පරිසර විද්‍යා දැනුම මේ ස්වභාවික විද්‍යා ඇසුරෙන් තමයි පැහැදිලි කරන්නේ. සතුන්ගේ ජීවන චක්‍රය ඒක බයොලොජි ඇසුරෙන් පැහැදිලි කරගන්නවා. සත්ව විද්‍යා, උද්භිද විද්‍යා වගේ ස්වභාවික විද්‍යාවල, රසායන විද්‍යා, සුද්ධ විද්‍යාවල ඒවෙන් තමයි මේක පැහැදිලි කරන්නේ. මේ විද්‍යාවන් හැදුවේ කවුද? මේ විද්‍යාවන් හැදුවේ පාලිත සාම්පල් අරගෙන, ඒ කියන්නේ පාලනය කරපු සාම්පල් ටිකක් අරගෙන විද්‍යාගාර මීයෝ පාවිච්චි කරලා. මං කියන වාචාර්ථයම ගන්න එපා. පාලිත තත්වයන් යටතේ කරපු දැනුම කියන්නේ මේව හදාගත්තේ. මේව හැදුවේ කවුද? මේ දැනුම ගෙනාවේ කවුද? මේ දැනුම ගෙනාවේ මිනිස්සු. එම නිසා මේ මානව කේන්ද්‍රවාදය කියලා කිව්වට ඇත්තරම මේ මානව ලෝකයක් තියෙනවා. මෙන්න මේ මානව ලෝකේ අවතක්සේරු කරන්න එපා කතා කරන්න යන්න ගියා පස්සේ. ඉතින් අද කෙරෙන පාරිසරික සාකච්ඡා ඇතුලේ මෙන්න මේ කාරණේ කතා කරන්නේ නැහැ. දැන් අපි යෝජනා කරන්නේ අපිත් පරිසරවාදී. මමත් පරිසරවාදී. හැබැයි මේකේ මේ ෆැසිසම් වලට යන්න එපා. මේක අන්තවාදයට යන්න එපා. යන්න පුළුවන්. ගිහිල්ලා කතා කර කර ඉන්න පුළුවන්. නමුත් අර සාමාන්‍ය මිනිහාගේ මේ දුක් විඳින මිනිහාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මම හොඳ උදාහරණයක් ඔබට කියන්නම්. මේ අපි විශාල පරිභෝජනවාදයක අපි ජීවත් වෙන්නේ. පරිභෝජනවාදයක්. දැන් අපි සපතු ගන්න ගියොත් එහෙම අපි සපතු දෙකකින් සෑහීමකටපත් වෙන්නේ නැහැනේ. අපි ෂොපින් යනවා. මිල අඩුව තියෙනවා සේල්. Buy one get one free. එකක් ගන්න තව එකක් නිකන් දෙනවා. එහෙමනේ ෂොප් පරිභෝජනවාදයේ උපරිම විදිහට අපි ප්‍රවර්ධනය කරනවා. ඉතින් අපි ඇඩ්වර්ටයිස්මන්ට් වහල් වෙලා ඔක්කොම ගිහිල්ලා ඉවරලා අපි ඒවෙන් ඒව ගන්නවා. ලෙදර් හම් තියෙන බෑග් එකක් ගන්න. ලෙදර් බෑග්, ට්‍රැවලින් බෑග්. එහෙමනේ. ඒව ඕන තරම් අපි ගන්නවා. ගන්නකොට අපි කොහේ හරි කිඹුලෙක්ව මරනවා. ඒක හදන්න. ඒකනේ ඇත්ත කතාව. නමුත් ඒක අමතක කරලා අපි ඒක අමතක කරලා කිඹුලා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙනතැනක පෙනී හිටිනවා. ඇත්ත ජීවිතයේදී මොකද්ද? ඇත්ත ජීවිතයේදී කිඹුල් හංසයිත ලෙදර් බෑග්, හා පර්ස්, හම්පටි, සායවා විලාසිතා, ඒ විලාසිතා සහිත සාප්පු, ඔය හැමදැනම තියෙනවා. අනිත් පැත්තේ මහා ලොකු සත්ව හිංසාවාදී. අපි මේ ඔක්කොම කතා කරන්න ඕනේ. මේ ප්‍රශ්න විසඳන්න යද්දි මේ ඔක්කොම කතා කරන්න. ඔක්කොම කතා කරලා තමයි විසඳුමට එන්න වෙන්නේ. එම නිසා අපි මේ කතා කරන සාකච්ඡාව ඇත්තම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ, මැතිවරණ ප්‍රතිසංස්කරණ, ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ වලට වඩා බැරෑරුම් සාකච්ඡාවක්. ඒ බැරෑරුම්කම සහිතව මේක කතා කරමු කියන එක තමයි මගේ යෝජනාව වන්නේ. මම මේ සාකච්ඡාවේ කතා කරන්නේ ඇත්තරම අර ආණ්ණා සිද්ධපත් කරු මූලධර්ම පිළිපදිමින්. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින්. අද අප සාකච්ඡා කරන්නේ පණිවිඩ කරුවාට වෙඩි තැබීමෙහිවත් අලි මිනිස් ගැටුම පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සමගයි. දැන් ඔබ මුලින් කිව්ව කාරණයක් එක්ක බැලුවාම ඔබතුමාගේ මේ පොඩි කාරණයක් අල්ලගෙන තමයි මේ ජනමාධ්‍ය මේ හැසිරීම සිද්ධ කරන්නේ. නමුත් දැන් අප දන්න අවසානයේදී එල්ල වෙන චෝදනාවක් තමයි රජයක් විදිහට මේ දැන් හැම ඔබ සඳහන් කළ මේ වර්ධන කාරණත් එක්ක බැලුවාම මේ හැම දෙයක්ම විකුණන්නට සූදානම් වෙන රජයක් මේ විදිහට මේ අලි ටිකත් විකුණන්න තමයි සූදානම් වෙන්නේ කියන කාරණේ පිළිබඳවත් මේක දේශපාලනික කාරණයක් විදිහට ගන්න තත්ත්වයකුත් පවතිනවා. ඔව්. ඒ විවේචනවල පදනමත් ඒකයි. ඒ විවේචනවලට ඕන වුණේ මේ ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ආණ්ඩුව විවේචනය කිරීමේ උමනාවෙන් තමයි ඒ විවේචන ගන්නේ. ඒකෙම තේරෙනවනේ අර මේ අදාළ නැති විවේචනය කළා. අර කියන්නේ අර ආණ්ණාස් කිව්වේ එපයි කියලා කරන්න. ඒ කියන්නේ මේ වගේ මාජන ප්‍රතිපත්ති සාකච්ඡාවකදී ඒ අර avoid personal attack. මේ කියන්නේ ඒව කරන්න එපයි කියන්නේ. ඒක තමයි ඒ කරන්නේ. ඒව දේශපාලනේ. ඉතින් මම දකින්නේ ඒවා මේ ලංකාවේ තියෙන අගතිගාමි දේශපාලන දේවල් ටික. මේ රජය හැම විකුණන රජයක් නෙවෙයි. විකුණපුවත් බේරගත්ත රජයක්. සින්නක් කරව චීනෙට ඉඩම් විකුණපු එක විකුණන්න හදපුවා. වරාය නගරයේ ඒ භූමි ප්‍රදේශය ඔක්කොම විකුණන්න සූදානම් කළ තිබුණේ රජයේ කිසියම් මට්ටමකට ඒවා බේරගත්තා. සමහර දේවල් වලට විකල්ප නැහැ. සමහර බදු දීම් වලට යන්න වෙලා තිබුණා. එහෙම නැත්නම් මීට වැඩි අමාරුක වැටෙනවා. ඒවා ගන්නේ බොහොම මේ
බොහොම නරක තැනකෙන්නේ. ද සුජාත, අපේ රටේ වෙන්නේ සමහර සංසිද්ධීන් සමාජගත වෙන විදිහ විචාරව සමාජයකට ගැලපෙන ආකාරයට නෙවෙයි, අපේ සමාජ විචාරය කොතැනද තියෙන්නේ කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. දැන් බලන්න මේ වෙලාවේ මේ ගුවන්විදුලි සංස්ථාවට ඉස්සරහින් මහා පොත් ප්‍රදර්ශනයක් තියෙනවනේ, මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. මම තීරය මට පොඩි විවේකයක් හම්බෙලා මං ගියා එතෙන්ට. විශාල ජනතාවක් පොත් කියවනවා. ලොකු පොත් කර්මාන්තයක් තියෙන එක හොඳ ලක්ෂණයක් ඇත්තරම. මේ අහන දකින සමාජයට වඩා කියන හිතන ලියන කියවන සමාජයක් ගොඩනගෙනවනේ හොඳයි. නමුත් අපේ සමාජයේ විචාර දැක්ම පළල් වෙලා තියෙනවද මේ ඔය කියවීමේ ප්‍රමාණයට සාපේක්ෂව? මේ මාධ්‍ය ගොඩක් තිබෙනවා. සමාජ මාධ්‍ය විශාල වශයෙන් පළල් වෙලා තිබෙනවා. පොතපත වැඩියෙන් කියනවා, ලියනවා, පොත් ප්‍රදර්ශන කරනවා. ලක්ෂ ගණන් මිනිස්සු පොත් ප්‍රදර්ශනවල ඇවිදී යනවා, පොත් ගන්නවා, කියවනවා. ඒ දැනුමෙන් මිනිස්සු විචාරවත් වෙලා තියෙනවද ලෝක විෂයෙහි කියලා ඇහුවොත් එහෙම ලංකාවේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. දැන් බලමු මේ සිල් රෙදි කතාව සමාජගත වෙන ආකාරය. අපි හොඳටම දන්නවා එතන ඒ නිලධාරී දෙන්නේ කිරේ ගියේ මුදල් අවභාවිතා කරපු නිසා. සිල් රෙදි බෙදපු නිසා නෙමෙයි, මුදල් අවභාවිතා කරපු නිසා. මුදල් අවභාවිතා කිරීම වැරදි, ඒක නියෝග දීමත් වැරදි. එම නිසා දැන් අද ඒක සමාජගත වෙන්නේ මේ ශාසනයට විරුද්ධව ශාසනය රකින්න ගිහිල්ලා ඒ නිලධාරීන් දෙන්න හිරේ ගියායි කියලා වෙලා. එහෙමනේ දැන් මේක සමාජගත සමහර මාධ්‍ය මේක සමාජගත කරන්නේ ඒ අර්ථයෙන්. දැන් මෙහෙම මේකට මත දෙකක් තියෙන්න විදිහක් නැහැ. මේ වැඩේට මත දෙකක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිලධාරීන් දෙන්න ඒ දඬුවමට ලක්ුණේ මුදල් ලාභ භාවිතා කරන්න ගිහිල්ලා. ඒකට මත දෙකක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිලධාරියෝ නඩුවේදී පිළිගත්තා මම මේකට අදාළ අනුමැතිය ගත්තේ නැහැ කියලා වරලා. නඩුවේදී පිළිගත්තා. ගත්තේ නැහැ කියලා. නමුත් අද ඒක සමාජගත කරන්නේ මේ ශාසනය රකින්න ගිහිල්ලා කරපු වැඩක් හැටියට. ඒක හරියට නම් මෙන්න මේ ගැනනේ විචාර දැනුම හදන්න ඕනේ. මේ ගැනයි විචාර දැනුම හදන්න ඕනේ. ඒක හදන්නේ බොරු රණ්ඩුවක් සමාජයේ තියෙනවා. හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනවා. ඒතර පින්ඩපාතේ වඩින හාමුදුරුවන්ට පක්ෂව, හාමුදුරුන්ට විරුද්ධව ලොකු රණ්ඩුවක් තියෙනවා. ඒ රණ්ඩුව මාධ්‍ය වලින් පෙන්න ඉන්නවා ජනමාධ්‍ය වලින්. මේ විචාර කතිකාව හැදෙන්නේ නැහැ. ඔය හැම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මෙහෙමයි. විචාර දැනුමක් හැදෙන්නේ නැහැ. දැන් අපේ මං කියන්නේ ඔහොම සමාජයට ගිහිල්ලා මේක බෙල්ල හිර වෙන තැනක් ඇති වෙනවා. ඒකටත් එක පරිසරවේදී කිව්ව හොඳ කතාවක්. මේ මහා පෘථුවිය, මේ පෘථුවිය ඉතාමත්ම වැදගත් මේ විශ්වයේ, එහෙම නැත්නම් මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන වැදගත් මේ ග්‍රහ වස්තුව. මේකට එහු කිව්වේ great system of earth. මේ ඉතාම වැදගත් ග්‍රහලෝකයක්. මේකේ තමයි ජීවේ තියෙන්නේ. මේකේ තමයි මේ මිනිස්සු ඉන්නේ. ඔක්කොම ඉන්නේ මේකේ තමයි ඉන්නේ. එතකොට එකට කියනවා මේ ගයියා තීරය කියලා. ඒ ගයියා කියන වචනේ මේ ග්‍රීක දෙවතාවිය දේව සංකල්පෙන් එන අදහසක්. මේක ඉතාමත්ම වැදගත් ජීවය සහිත මේ ලෝකය. අපි දන්න අනෙක් ග්‍රහ වස්තුන් වල එම ජීවය නැහැ. එතන මේ පෘථිවිය ආරක්ෂා වෙන්න ඕන. දැන් පෘථිවිය ඔක්කොම මේ ඉන්ටර්කනෙක්ටඩ්, හැමෝම මේ ඉන්ටර්කනෙක්ටඩ් මේක කියලා ජේම්ස් ලව්ලොක් කියලා පරිසර විද්‍යාඥයෙක්. එයාත් අර අනිත් එක වගේම අර ට්‍රැජඩි ඔෆ් කොමන්ස් වගේ මේ ගයියා තියරේ, මේ ග්‍රේට් සිස්ටම් ඔෆ් අර්ත් කියන සිද්ධාන්තය ඉදිරිපත් කළා, ප්‍රසිද්ධ වුණා. එතකොට ලෝකේ සාකච්ඡාවක් ආවා මේ න්‍යෂ්ටික බලය. න්‍යෂ්ටික බලය සම 1980 ගණන් වල ලෝකේ, දැන් ජර්මනි හිම රටවල් වල කාර්වල ඉස්සරහා ගහගෙන ගියා ඇටොම් ක්‍රාෆ්ට් නීන් ඩන්කේ කියලා පදයක්. ඇටොම් ක්‍රාෆ්ට් නීන් ඩන්කේ. න්‍යෂ්ටික බලය අනේ එපා. නියුක්ලියර් පවර් නෝ තෑන්ක්ස් කියන එක තමයි එකකින් අදහස් කරන්නේ. න්‍යෂ්ටික බලයද අනේ එපා, ස්තුති එපා, අපිට එපා කියන අදහස. ඒක විලාසිතාව බවට පත් වෙනවා. කාලය ආව න්‍යෂ්ටික අයුආයුධ හදාගත්තොත් අන්තර් මහද්විමික බැලස්ටික් මිසයිල් වගේ දේවල්
පාවිච්චි කරන්න පටන් ගත්තොත් එහෙම මේ නියුක්ලිය වින්ටර් එකක් හැදේ. ඒ කියන්නේ මේ ආයුධ පුපුරලා ඉවර වෙලා මහා දූවිලි වලාවක් උඩ අභ්‍යවකාශය ඉතුරු වෙලා ඉරු රැස් පොළොවට වැටෙන්නේ නැතිව මහා සීතලකින් වෙලී යයි මේ බෝම් මේ මේ න්‍යෂ්ටික ආවි පිපරුණොත්. ඒ නිසා න්‍යෂ්ටික අවිහරණය න්‍යෂ්ටික බලය න්‍යෂ්ටික බලයට විරුද්ධවම එපයි කළොත් එකෙන් ආයුධ හදන්නත් පුළුවන් නම් න්‍යෂ්ටික බලයම එපා. නියුක්ලිය පව නෝ තෑන්ක්ස් ඔටෝම් ක්‍රාෆ් නීන් ඩන්කි එක තමයි ආපු අදහස. එතකොට මේ 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 ගයියා තීරයක ඒ කියන්නේ මේ 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 මහා වැදගත් මේ මේ විශිෂ්ට ලෝකයක් මේක කියපු ඒ ලැබුලෝ කිව්වා මේ මේකේ රෝග වාහකයා තමයි මිනිස්සයා. ඉතින් මිනිහා විශිෂ්ට මිනිස්සෙක් බවට පත් වෙන්න ඕනේ. මිනිහා එක මේක දිහා හොඳින් බලන්න ඕනේ කියලා මේ ලොකු පරිසරවාදී අදහසක් ඉදිරිපත් කරපු ලැබුලෝක්ම කිව්වා මුළු මහත් ලෝකයම කම්පණයට පත් කරමි. හරියට මගේ මේ අලි කතාවේ මේ රට පොඩ්ඩක් කම්පණය වුණා වගේ ඊට වැඩි ලොකු කම්පණයකින් ලැබුණා කිව්වා අපිට න්‍යෂ්ටික බලයට යන්න වෙනවා. ලෝකේට න්‍යෂ්ටික බලයට යන්න වෙනවා. මේ මේ මේකින් මහා මේ ග්‍රීන් මේ මේ නියුක්ලියර් වින්ටර් එකක් හැදෙයි කියලා මේ මේ තැති ගන්නවන සුළු කතාව. මේක හොලිවුඩ් ප්‍රබන්ධයක් කියලා ඔහු කිව්වා. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද? ඒකෙන් තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේ හරිත ලෝකයේ සහ මානව ලෝකයේ කියලා දෙකක් තිබෙනවා. ඒක යථාර්ථයක්. එම නිසා මෙන්න මේ හරිත ලෝකයේ සහ මානව ලෝකයේ අතර මේ මේ දෙක අතර මේ දෙකම ආරක්ෂා කරගන්නා ඌ මැදුම් පිළිවෙතකටයි අපි යන්න ඕනේ. සමහර අය මැදුම් පිළිවෙත කියලා යෝජනා කරන්නේ අර හරිත පද්ධතියේ විදියට ගෙන යාම තමයි මැදුම් මැදුම් පිළිවෙත කියලා. ඒක මැදුම් පිළිවෙත නෙමෙයි. ඒක අන්තයක්. මේ සංවර්ධන පරිභෝජනවාදය අනිත් අන්තයක්. මෙන්න මේ දෙක අතර තමයි මැදුම් පිළිවෙත හදාගන්න ඕනේ කියන එකයි මගේ යෝජනාව වෙන්නේ. ඔව් දැන් මේ කාරණාත් එක්ක බැලුවහම අප ප්‍රායෝගිකව මේ කාරණය කොයි විදිහටද ග්‍රහණය කළේ ගත යුත්තේ ඒ සඳහා මේ සඳහා මැදිහත්කරුවන්ගේ අවශ්‍යතාවය කොයි විදිහටද ඔබතුමා දකින්නේ? සමාජයේ හැමෝම මැදිහත්කරුව බවට පත් වෙන්න ඕනේ. රජයට ආණ්ඩුවට සහ මේ මෙවැනි පිනිහැට විශේෂ වගකීමක් තිබෙනවා. පරිසරවාදීන්ට විශේෂ වගකීමක් තිබෙනවා. හරිතවාදීන්ට ප්‍රායෝගික තත්ත්වයට පත්වීමේ යුතුකමක් තිබෙනවා. රටේ මේ මජර පරිභෝජනවාදය දේශනා කරන එවැනි පිනි සිටන අයට නැවත ඒවා ආපසු හැරී බලන්න සිද්ධ වෙමින් තිබෙනවා. ආගමික අංශයට ලොකු වැඩ කොටසක් කරන්න තිබෙනවා. එහෙම හැමෝම සක්‍රිය වෙන්න ඕනි මේ කාරණේට. ජනමාධ්‍යයට විශේෂ වගකීමක් තිබෙනවා. ජනමාධ්‍යයෙන් ලොකුම වගකීම තමයි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් රටට විචාර දැක්මක් ඇති කරන්න උදව් වෙන එක. මොකද දැන් කාලේ දැනුම සහ තොරතුරු නිර්මාණය කළ බෙදා හරින්නේ ජනමාධ්‍ය ඇතුළේ. මිනිස්සු විශ්වාස කරන්නේ මූලාශ්‍රය නෙවෙයි වාහකයා. වාහකයා එය සමාජගත කරන ආකාරයට තමයි මිනිස්සු එක විශ්වාස කරන්නේ. මූලාශ්‍රය නෙවෙයි විශ්වාස කරන්නේ. මම මොනවා කිව්වත් වෙන තැනක ඔබ ගුවන්විදුලි සංස්ථාවේ ඒක සමාජගත කරන ආකාරයට තමයි ඒක මිනිස්සු විශ්වාස කරන්නේ. ඒ නිසා ජනමාධ්‍යයට තමයි මෙන්න මේ විචාර දැනුම හදන වේදිකාව ප්ලැට්ෆෝම් එක හදන්න වෙලා තියෙන්නේ. ජනමාධ්‍යයටත් ලොකු වගකීමක් තිබෙනවා. ජනමාධ්‍ය ඉෂ්ට කරන බවක් නම් පෙනෙන්නේ නැහැ සමස්තයක් වශයෙන්. තැන් තැන් වල යම් දේවල් කෙරෙනවා මේ සුභාරති සංවාදයේ වගේ. නමුත් කෙරෙන්නේ නැහැ හැමෝගෙම වගකීම. මේකයි මම කියන්නේ මේක මේ අපි අසාර්ථක වෙලා තියෙනවා කියන එක මම අදහස් කරන්නේ සමාජයක් හැටියට. මේකෙන ඔක්කොම රජය ආණ්ඩුව නේදාරී තන්ත්‍ර පරිසර සංවිධාන ආගමික ආයතන ජනමාධ්‍ය සියල්ල මේ විෂයෙහි මේක මේ මේකට සතුරු වෙන්න පුළුවන් විසඳුමක් හොයා ගැනීමේදී අපි දැනට අසාර්ථක වෙලා තියෙනවා. එමනම් අපි දිහාපව හැරලා බලලා අපි ඔක්කොම සක්‍රිය වෙමු. ඒකට හොඳ කතිකාවක් අවශ්‍ය වෙනවා. ඔව් මේ සඳහා යෝජනාවක් වීමට අවශ්‍යයි නේද? මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් වීමත්. මම මේක තමයි කිව්වේ. මම මේක පාර්ලිමේන්තුවෙත් කතා කරනවා කියලා. එදා බලංගොඩ රැසීමේදී. ඒ වගේම. ඉතින් ඒක ජාතික ප්‍රතිපත්තිය අවශ්‍ය වෙනවා. ඒක රජයේ මැදිහත් වෙලා තමයි කරන්න ඕනේ.
ඔබතුමා විදිහට මේ සඳහා මොනවද යෝජනා කරන්නේ? අපි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා නම් හැම දිනාගේම යෝජනා අදහස් විමසීම අත්‍යවශ්‍ය වෙනවා. මගේ යෝජනාව තමයි මේ ප්‍රතිපත්තියේදී මේ දරණීය ක්‍රමයකට යන්න නම් මෙන්න මේ සංවර්ධන පරිභෝජන අන්තවාදයත් ඒ වගේම තමයි අර හරිතවාදී අන්තවාදයත් බැහැර කරන තැනකට මිනිසු ගෙන යාම සඳහා ප්‍රතිපත්ති හදන්න ඕනේ දෙපැත්තෙම. ඊළඟ කාරණේ තමයි මානව ලෝකයේ සහ හරිත ලෝකයේ මේ දෙක අතර ගනුදෙනුවක් තියෙනවා. මේකෙන් එකක් අනික බැහැර කළා අනිකට පවත්වන්නේ නැහැ. එම නිසා මේකේ මැද තැන හොයාගන්න යන්න. රටක් හැටියට අපි ඉන්න ඕනේ මැද තැන මොකද්ද? ලෝකයේ ආයතන තැන මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපිට අපි සාකච්ඡා කරා. ඒකෙදි මම ගොඩක් වෙලාවට මේ ප්‍රතිපත්ති සාදා ගැනීම වෙනුවෙන් අපි අදහස් ඉදිරිපත් කරන්න කැමතියි. නැතුව මේක මගේ විෂය නෙවෙයි. මේ කියන්නේ මේ වනසත්ව පිළිබඳ මම හදාරලා නැහැ ගැඹුරින්. මම භාෂා සාහිත්‍ය, දේශපාලනය, ජාත්‍යන්තර සම්බන්ධතා, ජනමාධ්‍ය වගේවල් හදාරපු කෙනෙක්. ඉතින් මම මේ පරිසරවාදී මේ මම ඉදිරිපත් කරව මේ සිද්ධාන්ත ගැනත් මම බැලුවේ දේශපාලන විද්‍යාව ඇසකින් මිසක් ආර්ථික විද්‍යාව ඇසකින් හෝ ස්වභාවික විද්‍යාව ඇසකින් හෝ වෙන තැනකින් නෙමෙයි. ඉතින් අපිට මගේ සතපහ මම දාන්න. මට කරන්න පුළුවන් දේ මම කරන්න. ඔව්. මේ කාරණත් එක්ක අප දන්නවා ඉදිරියේදී මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය, මේ සඳහා සියලු දෙනාගේ අදහස් යෝජනා විමසීමට ප්‍රායෝගික වේ සඳහා ක්‍රියාත්මක වීමට ඇති අවශ්‍යතාවය මතු කරමින් තමයි අපි අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපෙන් සමුගෙන යන්නේ. සාකච්ඡාවට එකතුණු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපයට එක්වීම පිළිබඳව අද සුභාරති සංවාද මණ්ඩපේ නිෂ්පාදනය කළ දිනුක ගුණවර්ධන, තාක්ෂණික මෙහෙම ලබා දුන්නා ආනන්ද පත්මසිරි, මම සුජාතා කරුණාරත්න අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්.